කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරකා ප්‍රථමයෙන් අවධානය තව සුනුසුම් කළ පුවත් සිරස් තල වෙත. මරණ දඬනය රට තුල ක්‍රියාත්මක කිරීමට ජනපති අනුමැතිය. යුද හමුදාපතිවරයා විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙයි. හිටපු ඇමති බදියුදීන්ට 28 වනදාට දින දෙයි. අවසන් විසඳුමකින් තොරව නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර 6 වන සාකච්ඡාවටයත් අවසන්. මහා සංගරත්නයේට විශේෂ රක්ෂණ ක්‍රමයක්. දැන් දේශීය පුවත්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා ප්‍රවෘත්ති අංශුවේ ප්‍රධානීන් අතර හමුවක් අද පෙරපරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්ුණා. මෙහිදී විශේෂයෙන්ම මරණ දඬනය ක්‍රියාත්මක කිරීම සඳහා වන කටයුතු සම්පූර්ණ කර ඇති බවත් ඒ සඳහා තමන් අත්සන් තැබූ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එමෙන්ම 19 වන සංශෝධනය තුළින් රටට සිදුවී ඇති අයහපත් ප්‍රතිඵල පිළිබඳවද ජනාධිපතිවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන හිමිකරුවන් පුවත්පත් කතුවරුන් සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අතර හමුව අද පෙරවරුවේ පැවැත්ුණා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දැන් දවස් දෙකකට කලින් කියලා තිබුණා ඩ්‍රයිවර්ලා දෙන්නෙකුට වාහනයක් ගෙනියන්න බෑ කියලා. වාහනේ ගෙනියන්න ලයිසන් එකක් දුන්නා එක ඩ්‍රයිවර් කෙනෙකුට ජනතාව 62,50,000කින්. නමුත් පාර්ලිමේන්තුවෙන් ලයිසන් එකක් අරගෙන ඉස්සරහ සීට් එකේ වාඩි වුණා තව එක්කෙනෙක්. ඒකෙන් තමයි ඩ්‍රයිවර්ලා දෙන්න. 62,50,000කින් පත්වෙච්ච ඩ්‍රයිවර්ට වාහනේ ගෙනියන්න දෙන්න ඕනේනේ. 19 කලේ තව ඉස්සරහ සීට් එකේ වාඩි කෙරුවා තව එක්කෙනෙක්. එතකොට 62,50,000කින් පත්වෙච්ච ඩ්‍රයිවර් වාහනේ ස්ටියරින් වීල් එක අරගෙන යනකොට ගියර් දානවා, ඇක්සලරේටර් එක පාගනවා, ඒවා කරනවා. අර පාර්ලිමේන්තුවෙන් ලයිසන් එක ගත්ත හාදයක් ඇවිල්ලා එතන ඉඳන් එයා ඉස්සරහ සීට් එකේ ඉඳගෙන එයා ගියර් දාන්න හදනවා. වරද්දලා දානවා, වාහනේ හැප්පෙනවා, පාරෙන් පයින්නවා, ස්ටියරින් වීල් එකත් එයා පැත්තක ඉඳන් අල්ලලා කරකවනවා හිටපු ගමන්. මෙහෙම වුණා. 19 අහෝසි කෙරුවේ නැත්නම් ඔය කියන මොන අපේක්ෂකයා ජනාධිපති වුණත් මේ 19 අහෝසි කෙරුවේ නැත්නම් රට අස්ථාවරයි. ඩ්‍රයිවර්ලා දෙන්නයි, ඩ්‍රයිවර්ලා දෙන්නයි ආණ්ඩු දෙකයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ එක ආණ්ඩුවක්, අරලියගහ මන්දිරයේ තව ආණ්ඩුවක්. මේ අවුල හැදුවේ 19. මේ අවුරුද්ද අවසානයේ පත් වෙන ජනාධිපතිවරයෙක් පත් වෙලා මාස දෙකක් යනකොට මහමැතිවරණයක් එනවා ස්ථීරවම. ආනුක්‍රම ව්‍යවස්ථා හදලා නැති, ඒ ගැන කිසිම දැනුමක් නැති බකපණ්ඩිතයෝ මේක හැදුවා. එන්ජිඕ වලට උවමනාව විදිහට තමයි 19 හැදුවේ. 18ත් එතකොට 19ත් අතරින් ගන්නකොට මේ දෙකම රටට සුදුසු නැති තත්ත්වයක් තිබෙනවා නේද? ඔබතුමා යෝජනා කරන්නේ සහ රටේ ජනතාවට සහ රටේ සංවර්ධන ඉදිරියට ගෙන යන්නට නම් අලුතෙන්ම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන කාරණේද ඔබතුමන් මතු කරන්නේ? එහෙම නැතිනම් සංශෝධනයක් විය යුතුයි කියන කාරණේද ඔබතුමන් සඳහන් කරන්නේ? අලුත් ව්‍යවස්ථාවක් ඕන නැහැ. 18යි 19යි අහෝසි කරපුවාම ওই දෙකේ එන්න කලින් තිබුණු තත්ත්වේ තියෙනවානේ. රට යන්න පුළුවන් හොඳට. 19 සම්මත කරනකොට 18 අහෝසි කළා. විපක්ෂයේ මහත්තුරු ඒගොල්ලේ කියන්නේ 19 ආපහු ගේනවද නැද්ද කියලා කියන්නේ. ඒකයි මේ සටන් පාඩේ මම අතරගත්තේ. දෙකම අහෝසි වෙන්න ඕනේ. 18ත් එපා 19ත් එපා. ඒ දෙකම අයින් කරලා ඊට කලින් තිබුණු තත්ත්වෙට තිබ්බහම රට ගෙනියන්න පුළුවන්. අර්බුදයක් නැහැ. ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ ඇති වෙලා තිබෙන අර්බුදය ප්‍රධාන වශයෙන් මේ දේශපාලන පක්ෂ දෙකේ ප්‍රතිපත්ති මත ඇතිවෙච්ච ගැටුමක් නෙවෙයිද? නෑ නෑ. පක්ෂ ප්‍රතිපත්ති අංක 2. අංක 1 අනුක්‍රම ව්‍යවස්ථාව. නායකයෝ දෙන්නෙක් ව්‍යවස්ථාවෙන් පත් කරලා ඉන්නවානේ බලතල තියෙන. රටක් ගෙනියන්න කවුරු හරි එක්කෙනෙක් තමයි ඕනේ. තේරීම් කාරක සභාව හමුවට ඔබතුමාව කැඳවන්නට නියමිතයි කියලා තේරීම් කාරක සභාවේ සමාජිකයන් ප්‍රසිද්ධ මාධ්‍ය පවසනවා. මට නම් දන්නවල නෑ. තේරීම් කාරක සභාවට මම යන්නේත් නෑ. මම දන්න විදිහට තේරීම් කාරක සභාවට ජනාධිපතිවරයෙක් එන්නන්න පුළුවන්කමක් නැහැ. අපි දැක්කා පහුගිය දවස්වල මේ තේරීම් කාරක සභාවට. තේරීම් කාරක සභාව කියන්නේ දේශපාලන නාට්‍යයක්. මේ නාට්‍ය ප්‍රැක්ටිස් කරනවා අරලියගහ මන්දිරයේ හවසට. නාට්‍ය පෙන්නනවා පාර්ලිමේන්තුවේ පහුදා උදේට. ඊළඟට මේ මරණීය දඬනය
දැන් අද ලෝක මද්‍රව්‍ය දිනේ මම මේ මරණීය දණ්ඩණයට අසං කළා ඉවරයි. ඔව් අසං කළා ඉවරයි. ජනාධිපතිතුමනි කී දෙනෙකුටද? හතර දෙනෙකුට. ළඟදීම ක්‍රියාත්මක වෙයි. දිනේ තීන්දුව කළා දන්වලත් ඉවරයි. අසං කළාත් ඉවරයි. මහා සංඝරත්නය වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එය දරණීය ගාමන්ත්‍රියේ පැවති උත්සවයකට එක් වෙමින් භික්ෂුන් වහන්සේලා සඳහා නව භික්ෂු රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමේ සමාරම්භක උත්සවය අද පසුවරුවේ අරලිය ගාමන්ත්‍රියේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. අපේ රටේ සංඝරත්නය ගැන හිතලා විශේෂයෙන්ම අලුත් වැඩසටහනක් ඉදිරිපත් කළා. රක්ෂණ වැඩසටහන. තමන්ට උදව් උපකාර කරන්න දායකින් ඉන්නවා නම් එහෙම ගමේ ශක්තිය නැත්නම් රක්ෂණ ක්‍රමයකින් අද ඒ ආධාර උපකාර සපයන්ටයි අපි විශේෂයෙන්ම මේ වැඩසටහන ආරම්භ කළා තියෙන්නේ. ඒ වගකීම රජයක් හැටියට රාජ්‍ය අනුග්‍රහය ඇතුව අපි බාර අරගෙන තියෙන්නේ. අනාගතයේදී අපේ සංඝරත්නයට අපේ බුද්ධ ශාසනය තවත් ආරක්ෂා වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනික් ආගම්වල පූජක පක්ෂ වෙනුවෙන්ුත් ඒ වගේ වැඩ කටයුතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා කියලා මම කියන්න කැමතියි. පළමුවෙන්ම සංඝරත්නය ලබා දීලා ඒ අධ්‍යක්ීම් අනුව අනික් ආගම්වලටත් පූජක පක්ෂවලටත් ඒ වගේම ලබා දෙන්න. පොදු සංධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ලබන පස්වනතයින් පසුව නැවත රැස්වී අවසන් එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. නව සන්ධානයක් ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවන්හි හයවැනි සාකච්ඡාව අද පස්වරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. අද සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහ පෙරුව සහ ජගත් වැල්ලවත් යන මහත්වරුන් එක්ව සිටියා. සාකච්ඡා සාර්ථකයි. අපි පහුගිය දවස්වල අපි සාකච්ඡා කරපු අපේ වැඩපිළිවෙල අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි දින කීපයක් ඇතුළත බලාපොරොත්තු වෙනවා අපේ පරමාර්ථ සහ අරමුණු, ඒ වගේම ප්‍රතිපත්තිමය කාරණා 25ක් සහිතව අපි සකස් කරපු ඒ ලියවිල්ල අපි බලාපොරොත්තු වෙනවා පක්ෂයේ අධිකාර ජනපතිතුමාගෙත් මධ්‍යම කාර්ය සභාවෙත් අවසරය ඇතුව, ඒ වගේම ප්‍රජන පෙරමුණෙත් අවසරය ඇතුව අපි තාම ඉක්මනින් මාධ්‍යයට නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා දින කීපයක් ඇතුළත. පස්සේ දැන් පස්සේ අපි අනිවාර්යෙන් නැවත හමු වෙලා අවසන් සාකච්ඡා වට කීපේ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහොම යන්න හැදුවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කියන කතාත් එක්ක මේක පොඩ්ඩක් දෙපැත්තට ඇදෙනවා වගේ තේරෙන්නේ. ඊයත් අපි දැක්ක ඔබතුමා විවේචනේ නෑ. ඉතින් මට බැන්නට මම කවදාවත් ඒගොල්ලන්ට බයින් යන්නේ නැහැ. මොකද හේතුව මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය කියනකොට ඒගොල්ලෝ මට බයිනවා. ඉතින් මම මගේ පාක්ෂික ආරක්ෂා කරගන්න ඕනේ. ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලන්ට සමහර කටීර අවශ්‍ය වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දුර්වලම කරලා දාන්න. ඉතින් මම ඒකට සූදානම් නැහැ. මම මගේ පක්ෂයේ අපි මීට පෙරින් සාකච්ඡාවේදී ඇති කරගත්තු එකඟතාවයට අනුව ව්‍යූහයන් පිළිබඳව දෙපාර්ශ්වයේම යෝජනාවන් අපි එකිනෙකව හුවමාරු කරගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වෙනස් පැත්තක තියෙන නමුත් මේකත් එක්ක කොහොමද මේක යන්න පුළුවන් නේද? නෑ, මං ඒ ගැන අනාවැකි කියන්න සුදනම් නැහැ. මම දේශපාලන පේනකරුවෙක් නෙමෙයි. නමුත් අපේ අරමුණ UNP විරෝධී පෙරමුණ නිර්මාණය කර ගැනීම නම් බොහෝ අයට සිද්ධ වෙයිවි යම් යම් පියවරයන් පසුපසට තියන්න. නෑ, අපේක්ෂකයා පිළිබඳ කිසිම වෙලාවක සාකච්ඡා කළා නෑ. අපි ජනාධිපතිතුමන එලිපත්තක ඉන්නේ. ඒකබද්ධ විපක්ෂය ඇතුළේවත් අපි තාම නිල වශයෙන් අපේ අපේක්ෂකයා පිළිබඳ අවසන් එකකට ඇවිල්ලා නැහැ. පාස්කු වෙරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද යුද හමුදාපති ලොතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සහ කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයා සාක්ෂි ලබා දීම සිදු කළා. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාද සාක්ෂි ලබා දීම සඳහා පසුරු පහට පමණ තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටියද කොමිටු සමාජිකයන් විශේෂ රැස්වීමක් සඳහා මිස්ථානයෙන් පිටව ගොස් සිටි බැවින් එළඹෙන 28 වන සිකුරාදා නැවත තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස කොමිටු සභාපති නියෝජ්‍ය කතානායක අනන්ත කුමාරසිරි මහතා රිෂාඩ් බදියුදීන් මහතාට දන්වා සිටියා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික කාරණාටික ක්‍රියාත්මක වීගෙන යනවා. යම් යම් අත්අඩංගුන් ගැනීම කරා, යම් යම් නිමාස පරීක්ෂා කරා, හමුදාව බැඳියත් වෙලා ඒ කටයුතු සිදු කරගෙන ගියා. ඒ කරගෙන යන වෙලාවේ කොතනදී හරි ඔබතුමාට කවුරු හරි පුද්ගලයෙක් ඒ කාරණාව කරගෙන යන පරීක්ෂණ වල බලපෑමක් කරාද කියන එක තමයි මට විශේෂයෙන්ම අද ඔබතුමාෙන් දැනගන්න අවශ්‍ය. අප්‍රේල් මාසේ 26 වෙනිදා මේ අවසරේ ඉෂාන් අහමඩ් කියලා පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තා දෙවිල ප්‍රදේශයේදී. ඒ අවස්ථාවේදී මට පස්සේ මතක නැහැ ඒක එදාමද ඊට පස්සේ දවසේද කියන එක. ගරු රිෂාඩ් බද්දින් ඇමතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. එදින එතුමා මගෙන් කතා කරලා ඇහැව්වා මේ කියන පුද්ගලයාගේ නම කියලා අත්අඩංගුවට ගත්තද කියලා. ඒ අවස්ථාවේදී මම කිව්වා මම එහෙම කියන්න දන්නේ නැහැ. මේ විශාල ක්‍රියාවලියට රට පුරාම සිදු වෙනවා. මම මේ ගැන සොයා බලා ඔබට දැනුවත් කරන්නම් කියලා. ඊපස්සේ දෙවෙනි වතාවට මට කතා කරා මම කිව්වා තවමත් මම සොයනවා. මට උත්තරයක් මේ වෙලාවේ දෙන්න බෑ කියලා. ඒ අවස්ථාවේදී මම යුදමදාය බුද්ධාංශය විශ්ව බලකාය තමයි රාජකාරිය කළ කොරම් ප්‍රදේශයේ. ඒ අයවලුන්ගෙන් අසා සිටියා මේ පුද්ගලයා මෙහෙම නම තියෙන පුද්ගලෙක් අතරු අරන් තියනවාද කියලා. මට තහවුරු වුණා ඒ පුද්ගලයා අරගෙන තිබෙනවා කියලා. නැතවතාවක් සබස්වරුවේ එතුමා කතා කරපු වෙලාවේදී මම කිව්වා ඔව් අත්තරංගුල අරන් තියනවා. එතුමා මේ කෝල් එක මට දෙන්න ඕනේ අත්වසියම තව අවුරුදු දෙකමාරකට පස්සේ කියලා. මම මේක ඉතාසුවද සාකච්ඡාවක් එලා මම කිව්වා. මම හිතන්ද අදහස් කළේ ඒ තියෙන බලතල අනුව මට තියෙන පැය 24ක් ඇතුළතදී මම තත් විමර්ශන කොට්ටාසයට ඕනම අත්තරංගුර පුද්ගල ගත පුද්ගලයෙක් හෝ ශ්‍රී ලංකා පොලිසියට බාර දිය යුතුයි. මම බාර දුන්නට පස්සේ මම දන්නා තියෙන බලතල අනුව ඔහුව පරීක්ෂණ කඩු සඳහා වසර එකමාරක් දක්වා වුණත් ඒ වෙලාවේ තබා ගැනීමට හැකියාවක් තිබෙන නිසා කිසිම වෙලාවක එතුමා මට බල කිරීමක් කළේ නැහැ. තුන්වෙනි අවස්ථාවේදී එතුමා මට කිව්වා මේ පුද්ගලයා එතුමාට වැඩ කරන යම් කිසි නිලධාරියෙක්ගේ උසස් නිලධාරියෙක්ගේ පුතෙක්. එම නිසා පොඩ්ඩක් ඔයලා බලන්න මොකද්ද කරන්න පුළුවන් කියලා. අවුරුදු එකමාරක කතාව කිව්වේ නිකන් විහිළුවට වගේ. ආ වෙනකොට පුතුවා දන්නේ නැහැ නේ අවුරුදු එකමාරක් වින්න වෙයිද කියනවා. ඒ වෙලාවේ මම සාමාන්‍ය කතාවක් නිසා මේතේ මං කිව්වා මේ කෝල් එක ඔබතුමා මට දෙන්න ඕනේ අවුරුදු එකමාරට පස්සේ කියලා. මං ඒකෙන් ගැඹුරුව සිතුවේ නැහැ මේක මේ මේකම අවුරුදු එකමාරක් තියාගන්නව අත්තරංගඩ ගන්නවා කියන එක. ඒක නමුත් පරීක්ෂණ කටයුතුවලදී ඒ පුද්ගලයාව මේ නඩු විභාගවලින් ඒක සඳහන් වෙනවා. අනිත් රටවල එක බැලුවම සහ යුද්ධ ජයග්‍රහණය කරන උර සරසංශික ඇත්තද ඒ වගේම තියෙන සුපිරිභාවය තිබෙනවද? ඒ යුද්ධය වෙනස් ෆිල්මාෂල් පොන්සේකාට තිබිච්ච හමුදාව නෙමෙයි අද තිබෙන්නේ. තත්ත්වයක් ඒකම නෙමෙයි. නමුත් ඒ අවස්ථාවේදී අපි ඉතාමත් අපි පටන් ගත්තේ ඔය විදිහට තමයි. නමුත් අවසාන කාලේ වෙනකොට අපි ඉතාමත් උසස් තත්ත්වයක ලෝකයේ පිළිගත හැකි තස්තවාදීන් පරාජය කරපු හමුදාවක් හැටියටත් ඒ බුද්ධ්‍යංශ ඒ විදිහට කටයුතු කළා. නමුත් පසු කාලීන පසුගිය වසර 10 තුලදී යම් යම් පසුබෑමට පත් වෙන්න පුළුවන්. මාගේ කාලය තුල දර වැල්ලම් පිටිය පිත්තලද ඒ නිකුත් කරේ නැත්නම් කොපද? කොප අබිලි යකඩ නැත්නම් ක්‍රොප පාවිච්චි කරලා කටයුතු කරන කර්මාන්ත ශේස්ත්‍රයේ ප්‍රධාන ඉංග්‍රීසි කෙනෙක් තමයි මේ පුද්ගලයා. ඒ හින්දා තමයි මේ පුද්ගලයාට වැඩිපුර ප්‍රමාණයක් දීලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ මාසික අවශ්‍යතාවය මිටිසොන් 100ක්. ඒ අනුව තමයි එතුමාට ඒ කම්පැනියට වැඩි ප්‍රමාණයක් නිකුත් කරලා තියෙන්නේ. මොකද ශේස්ත්‍රයේ හැමදාම තියෙනවා මැසිල්ලක් Tamanට අවශ්‍ය අබිලි ද්‍රව්‍ය නැහැ කියන කාරණය. ඒ හින්දා IDB එක විශේෂ මිලිලමක් කරලා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඒගොල්ලන්ගේ ඉවත් කරන පතුරුම් දෙන්න කියලා. එතකොට මේ පතරොම් අර ලොකු පතරොම් කාලතුවක්කු පතරොම් ගල් රෝලකින් තලල තමයි දීලා තියෙන්නේ. ධර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයාගෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂඩ් බදියුදින් මහතා විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පැමිණි අතර ඔහුගෙන් සාක්ෂි විමසීම අද දින සිදු කෙරුණේ නැහැ. This issue here we need to have more time to question you. We have another extremely important meeting for which we have all been called. There are 3 members missing in the committee. So is it okay if we call you again on the 28th as the first witness? 28th means Friday. Shikura. Friday, yes. What time? Around 2:00. Okay, no. Is that okay with you? No problem. Right. Thank you very much. So we will leave out the vote and we will meet you again on the 28th at 2:00. Thank you very much. වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් අඩුපාඩු පවතින්නේ නම් කළ යුත්තේ එය අහෝසි කිරීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ දානම සංශෝධනය ගැන දැන් විවේචනය කරන අය තමයි දැන් නාට්‍යයක් හසුරවන්නේ. ඉතින් මම දන්නේ නැහැ ඒක ජනාධිපති මන්දිරයේ ඉඳන්ද කරන්නේ එහෙම නැත්නම් වෙනත් තැනක ඉඳන්ද කරන්නේ කියන එක. නමුත් කල්පනා කරලා බලන්න මාස කීපයකට කලින් කියනවා සමාව ජාතීන් සමාව ඉල්ලන 18 වෙනි සංශෝධනයේ අත ඉස්සුවා කියලා. දැන් 19 වෙනි සංශෝධනයට අත උස්සලා කියනවා දැන් ඒක ලොකු රැවටීමක් කියලා. තීරින්කාරක සභාවක් මේ 21 වෙනිදා
වෙච්ච සිද්ධියට පාර්ලිමේන්තුවෙන් තේරීම්කාරක සභාවක් ලබා දිය යුතුයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අත්සන් කරනවා, ඉල්ලීමක් කරනවා. ඒක ලබා දුන්නට පස්සේ ඒ තේරීම්කාරක සභාවට සහභාගී වෙන්නෙත් නැහැ විවේචනයක. ඉතින් මේ නාට්‍ය රඟන්නේ කවුද කියන එක මං හිතන්නේ ජනතාව තේරුම් ගත යුතුයි. ඉතින් ඉතා පැහැදිලිවම 19 වන සංශෝධනයේ යම් යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒකට කරන්න ඕනේ මුළු 19ම අයින් කරන යෝජනාව ගෙන ඒක නෙමෙයි. ඒවැ අඩුපාඩු තියෙනවා නම් යම් තැන ඒ පිළිබඳ අපි සංවාදයකට ඉමු. ත්‍රස්තවාදයට උදව් උපකාර කළ සියලු දෙනාටද මරණ දඬුවම ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවට අද පෙරපරුවෙක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මරණ දඬුවමට නියමලා තියෙන 4 දෙනෙකුව එල්ලන්න එතුමා විසින් අස්සන් තබා ඇති බව. දැන් අපි ජනාධිපතිතුමාට කියනවා අතිගරු ජනාධිපතිතුමනි, පුළුවන් තරම් ඉක්මනට ඔබතුමාගේ මේ තියෙන මේ තව මාස ගානකින් ජනාධිපතිවරණ එන්න ඉස්සෙල්ලා ඉතා ඉක්මනින් කරුණා කළා මෙන්න මේ ත්‍රස්තවාදයට උඩගෙඩදී මේ ත්‍රස්තවාදයට අනුබලදී දැන් සහරාන් මලා. හැබැයි සහරාන් මලාට සහරාන්ගේ පිරිවසිනගෙන සහරාන්ට බෝම්බේ හදන්න, සහරාන්ට බෝම්බට අවශ්‍ය කරන බඩු ටික, සහරාන්ට අවශ්‍ය කරන මුදල් ටික, සහරාන්ට අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික ලබා දීපු උන්නහල ටිකව නීතියට හසු කරලා එල්ලන්න, මරණීය දඬුවම දෙන්න. අන්න ඒවයි එල්ලන්න ඕනද? අපි කියනවා තේරීම්කාරක සභාවට පුළුවන් නම් අභියෝගය බාර ගන්න. ජනාධිපතිතුමා එන්නේ නැහැ කියනවා. තේරීම්කාරක සභාව එන්න කියනවා. ඔන්න පුළුවන් නම් බේර ගන්න සටන. කථානායකතුමාගේ අරත් තමයි තේරීම්කාරක සභාව තියෙන්නේ. පුළුවන් නම් ජනාධිපතිතුමාට එන්න කියන. දැන් මේක දෙකක් ඉවර වෙන්න එපා. දැන් අවධානය අධිකරණයෙන් වාර්තා වූපුවත් කිහිපයක් වෙතයි. ඩුබයි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව දැනට රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ රඳවා සිටින පාතාලකල්ලේ නායකයෙකු වන කංචුපාණි ඉම්රාන් නිරීක්ෂණය සඳහා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යළි ඉදිරිපත් කරනු ලැබුවා. කොළඹ අපරාධ කොට්ටාශය විසින් මෙම සැකකරුවන් තිදෙනා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය හමුවට පමුණුවනු ලැබුවා. මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝගය මත මෙම සැකකරුවන් තිදෙනා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා නැති බවයි. ඒ අනුව අදාළ සැකකරුවන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් විනිසුරුවරිය ඔවුන් නැවත නිරීක්ෂණය සඳහා අගෝස්තු මාස 7 වනදා අධිකරණ හමුවට ඉදිරිපත් කරන ලෙසද කොළඹ අපරාධ කොට්ටාශයට නියෝග කළා. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අප මත මුදා හැර තිබෙන ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා සම්බන්ධ නඩු විභාගය ලබන ඔක්තෝබර් 2 වනදා දක්වා කාල තිබීමට අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා. එෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියේ එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් එදිනට අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසයි. වැලිපල් ෆිනෑන්ස් ආයතනයේ 42 ශාඛාව පැලවත්ත ප්‍රදේශයේදී පසුගියදා විවෘත කරනු ලැබුවා. බත්තරමුල්ල සහ පැලවත්ත ප්‍රදේශයේ අවට වැලිපල් ෆිනෑන්ස් ආයතනයේ ගනුදුරුකාර භවතුන් හට අවශ්‍ය සියලුම මූල්‍ය පහසුකම් මෙම ස්ථානයේ ලබා ගත හැකි බවයි වැලිපල් ෆිනෑන්ස් ආයතනය පවසන්නේ. අද දින 42 ශාඛාව තමයි වෙල්බෙල් ෆිනෑන්ස් ආයතනයේ පළවත්ත ප්‍රදේශයේ විවෘත වුණේ. බත්තරමුල්ල සහ පළවත්තාවට සියලුම ගනුදෙනුකාර භවතුන්ට අද දින සිට මේ ස්ථානයෙන් අවශ්‍ය සියලුම මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙන බවට සතුටින් දන්වා සිටින්න කැමතියි. මහනුවර පල්ලිකැලි ප්‍රදේශයේදී රූපලාවන්‍යගාර ආයතන වලින් රූපලාවන් උපකරණ සොරකම් කර අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු මහනුවර පල්ලිකැලි පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයා රූපලාවන්‍යගාර 16කට අධික ප්‍රමාණයකින් රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා රූපලාවන් උපකරණ සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ. දිගපුත ගල්පොත්තාවිල නෞතුඩුව අලුත්ගම්ගොඩ මංහන්දිය කීරන්තිටිය යන ගම්මානවල ජල උල්පත්වලට හානි කරමින් සිදු කෙරෙන කටුපුල් වගාවට විරෝධය පළ කරමින් දොඩංගොඩ තුඩුගල ප්‍රදේශයේදී කටුපුල් විරෝධී පරිසර සංවිධානය විසින් අද පෙරවරුවේ උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. එත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. දවසම සුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන www.cdnews.lk අපගේ වෙබ්පිටුවට. යලිතම වෙමු හෙට උදැස්සන 6ට. ඔබට සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.